අයිබම් පිපිගන සියදෙනාගේ YouTube නාලිකාවට අද කතා කරන්න ආවේ බේබි රෝසා ගැන. එතකොට අපි දන්නවා බේබි රෝසා කියන්නේ ඉතාම ලස්සන එක එක පාටින් මල් පිපෙන ලස්සන ශාකයක්. මෙයා වගා කරගන්නත් ගොඩක් පහසුයි. ඉතින් අපිට මෙයා වගා කරගන්න පුළුවන් මේ වගේ විවිධාකාර හැඩේ තියෙන පෝච්චුවල. ඉතින් මේ වගේ පෝච්චියක් කඩෙන් ගන්න ගියොත් ඉතින් ඔයාලා ලොකු මුදලක් වැයෙනවා. ඒ නිසා අපි හැමතිස්සෙම කතා කරන්නේ අපිට ඉවතලන දේවල් වලින් කොහොමද හරියාකාරව ප්‍රයෝජන ගන්න කියලා. එතකොට අපි දන්නවා මේ වගේ ප්ලාස්ටික් බෝතල් කියන්නේ අපේ ගෙවල් වලට බීම එහෙම ගෙනල්ලා නැත්නම් එක එක ගියර වල ගෙනාවට පස්සේ ඉතුරු වෙන දෙයක්. මෙයා අපිට ගොඩක්ම හිසර දෙයක් වෙලා තියෙන මොකද ඉවත් කරන්න තැනක් නැහැ. ඒක නිසා ගොඩක්ම කට්ටිය මේක කරන්නේ මේක පුච්චනවා. ඉතින් පුච්චුවම වෙන්නේ පරිසර දූෂණයක් සිද්ධ වෙන්නේ. ඉතින් අපිට පුළුවන් මෙන්න මේ වගේ බේබි රෝස ඉතා පහසුවෙන් දැන් බලන්න මේ තියෙන්නේ මේ බේබි රෝස එකක් අපි හිතලා තියෙන්නේ මේ වගේ බෝතලයක. එතකොට බලන්න ලස්සන්ට මේ පඳුර මේ බේබි රෝස එක හොඳට හැදිලා තියෙනවා. ඉතින් මෙහෙම හිටෙව්වට පස්සේ අපිට සාමාන්‍යයෙන් පුළුවන් මේක කපලා බඳුන් දෙකකට වෙන විදිහට හදන්න. මෙයා එක පැත්තක්, මෙයා එක පැත්තක් මේ විදිහට හදන්න පුළුවන්. මම අද කතා කරන්න යන්නේ අපිට මේක අපි පුංචි සරල තාක්ෂණයක් යොදාගෙන තමයි මේක කරන්නේ. ඒක කරලා තියෙන්නේ මේ බලන්න මෙන්න එකම බෝතලේ කොටස් දෙක. ඉතින් දැන් මුල ගිහින් හොඳට එකම බෝතලේ කොටස් දෙක. මම අර පෙන්නන්නම් මෙහෙම. මේ තියෙන්නේ එකම බෝතලේ කොටස් දෙක. ඒතර මේ කොටස අරගෙන මෙයාට ජලය පුරවලා අපි මෙහෙම මෙයාට පස් පුරවලා මෙයා හිටවල මෙහෙම තියදලා. එතකොට අපිට වෙන්නේ මෙයාට වැසි කාලේ ජලය හැම ජලයක් මෙතෙන්ට යනවා. ඒතර මේකේ තියෙන පෝෂණ මාධ්‍යයක් ගිය වෙලා ආයෙට මෙතෙන්ට. ඒ වගේම මෙතෙන් ජලය පුරවලා තිබ්බට පස්සේ මෙහෙම මුල් ගියාට පස්සේ අපි අර නිරන්තරයෙන් ජල සම්පාදනය කරන්න ඕනේ. මොකද අපි දන්නවා බේබි රෝස කියන්නේ හොඳට ජලය අවශ්‍යයි. මෙයා ජලය නැති වුණ ගම මලානික වෙනවා. ඉතින් මේ විදිහට මෙහෙම මේව කරාට පස්සේ අපිට ගොඩක්ම පහසුයි. දැන් මම කියා දෙන්නම් මේක කොහොමද හරියාකාරව හදන්නේ කියලා. එතකොට අපිට මේ වගේ බෝතලයක් ගන්න පුළුවන්. මේ බෝතල අපිෙන් පාල් කොටේ යනකොටත් ගොඩක්ම හම්බෙලා ඉතින් පරිසර දූෂකාරක දෙයක්. ඉතින් අපිට මේක පහසුයි. හොඳ ලස්සන මල් බඳුනක් කරන්න පුළුවන්. මේ ආකාරයට පිහියක් භාවිත කරලා මම මේක දෙකට වෙන් කරගෙන මේ ආකාරයට වෙන් කළා. ඉතින් දැන් බඳු දෙකක් විතර හදා ගන්න. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ මූඩිය දැන් මේකෙදිත් අපි කරලා තියෙන්නේ මේ මූඩි නැතුව අපි කරා. නැත්තම් පස් මාධ්‍ය අයින් වෙයි කියලා හිතනවා නම් මේ මූඩිය පුංචි සිදුරු කිහිපයක් මේව කරන්න. නැත්තම් අපිට පුළුවන් මේ ආකාරයට තුනි කොල්ලෙල්ල මෙයාගම හරහට දාන්න. ඒතර මේ මෙහෙම දැම්මට පස්සේ පස් මාධ්‍ය මේ සිදුරින් මේකට වැටෙන්නේ නැති වෙනවා. ඊට පස්සේ කරන්න තියෙන්නේ මේ කොටස තියාගෙන මෙන්න මේ කොටසට අපිට පස් මාධ්‍ය පුරන්න. ඒතර පස් මාධ්‍ය පුරවද්දී තෙතමනේ හොඳට අවශෝෂණය කරලා තියාගන්න පුළුවන්. කොහොමවත් අපි ඉස්සෙල්ලම තට්ටුව විදිහට දාගන්න. මේ ආකාරයට දාගන්න. ඊට පස්සේ අපි කරන්නේ අපේ මතු පිට පස්ස කොම්පෝස්ට් මිශ්‍රණය අපි මෙන්න මේකට පුරව ගන්න. මෙතන පුරව ගන්න. මේ ආකාරයට බේබි රෝස් වාන එක ගොඩක්ම පහසුයි. මොකද අපිට සතයක් අත ඊදන් වෙන්නේ නැහැ. මේ බෝතල් ඕනතරම් පාරක විද්දොසින් හොයා ගන්න පුළුවන්. ඊට පස්සේ මම මේ ආකාරයට මේව කරගත්තා. ඊට පස්සේ කරන්න තියෙන්නේ මෙන්න මෙහෙම මේකට අපිට ගලිය හල්පයක් දාගන්න. අපි මේකේ දාලා තියෙන්නේ දියර පොහොර එකක්. අපි මකුලත පොල සහ ගොම මිශ්‍ර දියර පොහොර එක තමයි දාලා තියෙන්නේ. ඒ වීඩියෝ බලන අවශ්‍ය නැහැ. අපි ඩිස්ක්‍රිප්ෂන් එක බලන්න. ඒ වීඩියෝ එකේ ලින්ක් එකක් මම දාලා තියනවා. ඊට පස්සේ ගන්න තියෙන්නේ මෙන්න මේ වගේ මෙහෙම මේක දාගන්න. හොඳින් සීල් වෙන විදිහට දාගන්න. නැත්තම් මොකද යට වතුර තියෙන නිසා මේක හරියට සීල්ුන් නැතුනොත් මදුරුව ගිහිල්ලා පිටර දාලා අපිට ඩෙන්ගු වගේ මාරාන්තික රෝග බෝ වෙන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් මේ වගේ හොඳින් හැදුණු අතුරු කිලි කිහිපයක් අරගෙන අපි දන්න බේබි රෝස් පළවෙනි අතු තබලිවල ඊට පස්සේ කරන්න තියෙන්නේ
මෙහෙම මේ අත්තා ඉන්නේ නැතුව මෙහෙම ඇඟිල්ලෙන් පොඩි සිදුරක් හදාගෙන එහෙම දාලා අත්තා ඉන්නේ පයතර අත්ත තුවාලු නොති පැලවීම හරියට කකර සිද්ධ වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඊස්ටි මෙහෙම අතු 8ක් අතු කැබලි 8ක් 10ක් විතර ගහගෙන ඒක අනිවාර්යෙන්ම මේ බේබි රෝසෙ පැල. මේ තාක්ෂණයේ දින වාසිය තමයි අර වර්ෂා කාලෙදි මේකට ජලය හම්බුනාට පස්සේ මේකේ පෝෂණ කොටස් දියවල වැටෙන්නේ මේ බඳුනට. ඊටස් මුල් ගියාට පස්සේ මේ වෙන්නේ අවශ්‍යංශ දෙක ගන්න ඒ අර දිය වෙච්ච ජල ටිකම තමයි. ඊට පස්සේ දැන් මුල් කාලෙදි මේ මෙතනින් එහාට මුල් ගියපු නැති නිසා මෙතනින් ජලය සපයා ගන්න මෙයාට හැකියාවක් නැහැ. ඒක නිසා මුල් කාලෙදි අපි අනිවාර්යයෙන්ම පොහොර ජලය සහ පොහොර අපි මෙයාට දෙන්න ඕනේ. ඒක අපි මේ අපේ දියර පොහොර එක මේ ආකාරයට දාන්න. මොකද නැත්තම් මෙයා මැරෙන්න පුළුවන්. ඊටස් මේ ආකාරයට දාලා සතියක් විතර යද්දි මෙයා හොඳින් පැලවෙනවා. ඊට පස්සේ මාසයක් විතර වර්ධනය වෙද්දී මෙයා මේ මූල මණ්ඩලයේ මෙයාගේ අපේ බඳුන යටටම ගිහිල්ලා හොඳින් ඒකෙන් පෝෂණය ලබා ගන්න. එතකොට අපිට පුළුවන් කැලින්ම ජල සම්පාදනය කරන්න මෙයා උස්සලා අපේ දියර පොහොර එක දැන් බලන්න මේ අර මන් දාපු අතුරු ටිකත් මෙහෙම වැස්සෙන්නේ මෙතෙන්ට. ඒතර අපිට පුළුවන් කෙලින්ම දියර පොහොර එක අපි පොහොර කෙලින්ම මෙතෙන්ට දෙන්න. එතකොට පහසුවෙන් මෙයා අවශෝෂණය කරගන්නවා මේක මෙතෙන්ට. අපි පොඩක් ස්මාර්ට් විදිහට හිතුවොතින් මේ වගේ ලස්සනට මේක හදා ගන්න පුළුවන්. දැන් මෙයා මෙහෙම බිම තියන්නත් පුළුවන්. නැත්නම් අපේ නිර්මාණශීලීත්වයේ මත මෙයා එල්ලෙන පෝච්චියක් විදිහට නැත්නම් අපි සහකාත්තක් අරගෙන ඒ අත්ති මේවා ගැට ගහලා ලස්සන හදා ගන්න පුළුවන් නැත්නම් වැටක් විදිහට හදන්න පුළුවන්. ඒක ඔයාලගේ නිර්මාණශීලීත්වයේ මත තීරණය. ඒක මේ වගේ මෙයත් තව ටික මාසයක් විතර යද්දි මේ වගේ හොඳින්ම මල් හට ගන්න මේකක් බලට පත් වෙනවා. මම හිතන දුවියත් ඔයාලට ගොඩක් වැදගත් වෙනති කියලා. වීඩියෝ එක වටිනවා ලයික් කරන්න කමෙන්ට් කරන්න ෂෙයා කරන්න. ඒ වගේම අපේ YouTube නාලිකාව තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න. එහෙනම් පරිස්සමෙන් මේ සියලු දෙනාම මිස් කරන්නේ නැහැ.